කරන්න පූජා කරන්න ඒ ටොපිය උන්වහන්සේට නෙමේ ඔබේ සැපේ උදෙසාමයි ඔබ පූජා කරගන්නේ හරිද මොකක් හරි අහන්න තියනවාද මොකක් හරි දෙයක් අහන්න තියනවාද මොකද මහත්තයෝ අන්න මම අද විදර්ශනාවට ගියාම රූපේ ස්කන්ධ පංචකයක් විතර දකිනවා ඔව් ඊළඟට මේ දකින හිත දිනවනේ මේ දකින හිත අපි දන්නේ නැතුව ඇතුළු වෙලා ගිහින් ඔව් යම් මට්ටමකදී ඔක ඔය ඒකත් අපිට මේ දකින මට්ටමක් එනවද ඔව් මෙහෙමයි මහත්තයෝ දැන් එතන දැන් අපි විදර්ශනානුව විදර්ශනාවෙන් යමක් දකිනවා කියන්නේ මහත්තයා තුල පංච නීවරණ යටපත් වෙලානේ තේරෙනවද පංච නීවරණ තියෙනවනම් විදර්ශනාවෙන් දකින්න බැහැනේ එතකොට පංච නීවරණේ යටපත් උන තැනදී ආතුල වැඩෙන්නේ මොකද්ද? සප්තබොජ්ජංග. තේරෙනවද? එතකොට සප්තබොජ්ජංගයන්ගේ මුල්ම දේ තමයි සති සම්බොජ්ජංගය. එතකොට දැන් එයා විදර්ශනා නුවණින් දකිනවනම් ඒ විදර්ශනාව නිවැරදි ආකාරයෙන් එයා වඩනවනම් මහත්තයෝ එයා නිරේතුරුව මේ අනිත්‍යයි කියලා දකින හිතත් අනිත්‍යයි කියලා දකිනවා. තේරෙනවද? දැන් මහත්තයා මෙතන දානයක් පූජා කළා දාණයෙන් ලැබෙනා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. නමුත් එතකොට මහත්යා ඒක අනිත්‍යයි කියලා දැකලා මහත්යා අනිත්‍යයි කියලා දැක්කා වූ හිතේ ආස්වාදයට යට වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් සමහරු ඉන්නවා භාවනා කරනවා. භාවනා කරලා ඒ ලැබුවා වූ ආස්වාදයට යට වෙනවා. ඒ ආස්වාදය අනිත්‍යයි කියලා එයා දකින්නේ නැහැ. ඒ නිසා නිරේතුරම තමා තුළ සති සම්බොජ්ජංගයේ වැඩලා නම් ඊට අදාළව ධම්මවිදේ බොජ්ජංගයේ වැඩෙනවා. ධම්මවිදේ බොජ්ජංගය කියන්නේ ධර්මානුකූලව විදර්ශනා නුවණින් මේක දැකීමේ ශක්තිය මහත්යන්ට තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම යමක් අනිත්‍යයි කියලා දැක්කනම් අනිත්‍යයි කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්නවා. තේරෙනවද? නැත්නම් අපි එතන හිතට බැඳිලා යනවා. ඒ බැඳිලා යන්නේ මොන හිතටද? අනිත්‍යයි කියලා දැක්කා වූ හිතට. තේරෙනවද? ඒ ආයිමත් අපි භවයේ සකස් කරගන්නවා. එතන සංස්කාරයක්නේ. ඒ නිසා හැම වෙලාවෙම කොයි දේ අනිත්‍යයි කියලා දැක්කත් ඒ දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඒ දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? මොකද ඒ දකින්න සෑම හිතක්ම පංච උපාදානස්කන්ධය. තේරෙනවද? ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය උදෙසා හෝ ඔබ නිත්‍ය වශයෙන් ගත්තොත් ඒ ගන්න මොහොතේම ඔබ භවයේ සකස් කරගන්නවා. හරිද? හරි. කාමුණාරි ආන තියෙනවා. මොකද මහත්තය? දෙවියන් ගැන සාමාන්‍යයෙන් කෙනෙක් කියන උපත්ෙල්ලක ජීවී ආත්මක එයා ඒ ස්වභාවයෙන්මද නෑ නෑ දැන් දිව්‍ය ලෝකේ ගියාට පස්සේ උපත්ති ලැබුවා මේ දිව්‍ය ලෝකේ උපත ලබන මොහොතේ දක්වා එයා කුසල කුසල ප්‍රස් කරන. තේරෙනවද? දැන් අපි කොච්චර දිව්‍ය ලෝකයකට ගියත් දැන් දිව්‍ය ලෝකේ අපි ගිහිල්ලා ඉපදුනාට පස්සේ ඔන්න අපිට පේනවා අපිට වඩා ලස්සන දෙවිවරු ඉන්නවා. අපිට වඩා ලස්සන දිව්‍යාංගනාව වෙනවා අපිට වඩා ආලෝකමත් දෙවිවරු ඉන්නවා අපිට වඩා දිව්‍යෝජාව ලැබෙන දෙවිවරු ඉන්නවා අපිට වඩා පිරිවර සම්පත් තියෙන දෙවිවරු ඉන්නවා එහෙම දැක්කහම අපි තුල මොකද සකස් වෙන්නේ ද්වේෂය එහෙනම් ඒ කියන්නේ නිරේතුරුවම දෙවියා කියන්නේ සෝවාන් ඵලයට පත් නොවු දෙවියා සෝවාන් ඵලයට පත් වුණ කෙනා ආර සීලෙන් පරිපූර්ණනේ එයා සිල්පද බිඳ ගන්න නැහැ සීලය තුල ඉඳගෙන අයියා කාමයන් ඇසුරු කරන්නේ සිල්පද ඉන් මෙහා සෝවාන් ඵලයට පත් නොවී අපි දිව්‍ය ලෝකයට ගියොත් ගිහිල්ලා උපදින මේ මොහොතේ පටන් අපි ආයිමත් ලෝභ දේශ මොහයන් ඇති කරගන්නවා මොකද එතනත් පන්ති පරතරේ තියෙනවා තේරෙනවද එතනත් අනිත් දෙවිවරු එල්ලා අපිට පීඩා කරනවා තේරෙනවද සක්‍රියා දවසක් ඇවිල්ලා බුදුරයන් වහන්සේට කියනවා බණ අහලා අනේ භාග්‍යවතුන් වහන්සේ තව දුරටත් මට මෙතන රැඳෙන්න බෑ මට වහාම යන්න ඕනේ මොකද දිව්‍ය ලෝකයේ දෙවියන් අතර මහා ගැටුම් තියෙනවා එයා රණ්ඩු වෙනවා මෙයා යහ මෙවගේ මොකද මේ මනුස්ස ලෝකයේ ආයෙම එතෙන්ට යන්නේ වෙන කවුරුත් නෙමෙයිනේ නේද ඒ නිසා මේ පුරුදු එතන තියෙනවා ඒ නිසා එතන මහත්වෝ එතන ගිය මොහොතේ පටන් ඒගොල්ලෝ ලෝභ දේශ මොහ ඇති කරගන්නවා තේරෙනවද නමුත් දක්ෂ කෙනා දක්ෂකෙන අඩු වශයෙන් සද්ධානුසාරී ධම්මානුසාරී බවට පත්වෙච්ච කෙනෙක් දෙවි කෙනෙක් නම් එයාට පුළුවන් මේ කියන බණ දිව්‍ය සෝතවලින් අහන්න මේ කියන බණ දිව්‍ය චක්කවලින් දකින්න දැකලා එයා නුවණින් ගලපලා ඒ වාට නොබෙදී ඉන්න පුළුවන් ඉන් මෙහා නම් මහත්වෝ දිව්‍ය ලෝකෙට ගියා කියන්නේ බරපතල අනතුරක් එක පැත්තකින් ඈ සැපේ බව ඇත්ත නමුත් බරපතල අනතුරක් ඒ බරපතල අනතුර නිසා දෙවිවරු හුඟක් වෙලාවට මහත්වෝ අනිවාර්යයෙන්ම සතර පායට වැටෙන දින අවස්ථා වැඩි කාමයන්ට ලැබි දෙවිවරු සතර අපායට වැටෙන තියෙන අවස්ථා වැඩි. නමුත් බ්‍රහ්ම ලෝකයකට ගියොත් ඒගොල්ලන්ට සතර අපායට වැටෙන තියෙන අවස්ථා හුඟක්ම අඩුයි. මොකද බ්‍රහ්ම ලෝකවල රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන බ්‍රහ්මයෝ හැම වෙලාවෙම සමාධිය තුලයි ඉන්නේ. පංච නීවර නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නැති නිසා ඒගොල්ලෝ තුල අකුසල් සිද්ධ වීමක් නැහැ. කුසල් පක්ෂයක් වැඩෙන්නේ ඒ නිසා බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන අනාගාමී බ්‍රහ්මයෝ නැවත පල්ලෙහාට එන්නේ නැහැ නේ. අර රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල ජීවත් වෙන බ්‍රහ්මයෝ නැවත සතර අපායට වැටෙන තියෙන නැවත වැටෙනවා නමුත් ඉම් පහුවාත්මේ වැටෙන තියෙන ඉඩුඟ අඩුයි මොකද ඒගොල්ල සමාධිය තුලමයි ඉන්නේ ඒ නිසා ඒගොල්ලන්ගේ මේ ලෝභ දේශ මොහයෙන් සකස් වෙන්නේ කුසල් පක්ෂය ආරමුණු කරගෙන තේරෙනවද නමුත් දෙවිවරු නිරේතුරුවම කාමයන් තුල ඉන්නේ සෝවාන් ඵලයටපත් නොවුනනම් ඒ කාමයන් තුල ඉන්න දෙවිවරු ඒ කාමයන් නිසාම දුකටපත් වෙන්න තියෙන අවස්ථා වැඩි දුකටපත් වෙන්න තියෙන අවස්ථා වැඩි අපේ ස්වාමීන් වහන්සේ උපවන්දනා කරලා අවසන් වෙලා බුදුගුණ භාවනා කරලා එතෙන්දී මෛත්‍රිය මේ සියලුම චක්‍රවාටකයෙන් ආයතන සියලු ලෝක සත්‍යයට මෛත්‍රිය වඩලා අවසන්ලා
එතින්ද මේ පිළිපුල් භාවනාව අරගෙන මගේම කය මම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අරගෙන මගේ ඉදිරි පිටම මගේ මරණය මම මේ වුණාය කියලා ඉදිමිදිමි ගලගලා විදිවිදි ගිහිල්ලා මේක මේ ඇටකරතුන් පස්සෙලා ඒකත් මේ මහා පොළොවට මේ ගලගලා ගිහිල්ලා දැකීමේ ඒ ඇටත් මට නැති වෙන විදිහට මේ මහා පොළොවට පස්සෙලා දකින්න එක මට අන්නේ ඒක මට දැනගන්න අපේ සාමහන්සේ නේ එතෙන්දි මෙහෙමයි දැන් එතන ඔය මරණානුස්සතිය අසුබය එහෙම නැත්නම් පිළිකුල ඔක්කොම නේ ඔය කියන්නේ දැන් එතන ඒක දැක්කා වගේ අර මුලින්දම්ම විදර්ශනාවට ගන්න ඕනේ දැන් ඔබතුමියගේ ජීවිතයේ ඔබ අසුබයි කියලා පිළිකුල් කියලා මරණානුස්සතිය දැකලා බුදුරයන් වහන්සේගේ ජීවිතේ නිත්‍යයි කියලා ගත්තොත් තේරුමක් නැහැ තේරුණාද ඒ නිසා ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය දිහා බලලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් බබලන රූපකායත් අර පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනා කියලා දකින්න. බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් වූ රූපයත් අනිත්‍ය වී ගියා කියලා දකින්න. අතීතයේ පහළ වුණා වූ ලක්ෂ ගාන බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා පිරිනිවි ගියා ඒ රූපේනුත් සතර මහා ධාතුට එක් වුණා කියලා දකින්න. මේ මොහොතේ මේ මල් පූජා කරලා තිනවා පහන් පූජා කරලා තිනවා ගිලම්පස පූජා කරලා තිනවා මන් සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් මේ ඉරේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා දකින්න. මන් පූජා කළා තින සුවඳ මල් එක ගොඩක් කළොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා දකින්න. මේ සෑම පූජාවක් තුලින් රැස්ුණා වූ සංස්කාර නිසා මන් සක්‍රියා වෙලා ඉඳලා තිනවා සක්විති රජ වෙලා ඉඳලා තිනවා ඒ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ වගේ එතනදී බුද්ධානුස්සතිය අනිත්‍ය වශයෙන් ඉස්සෙල්ලාම දකින්න. තේරෙනා? නැතුව මම අනිත්‍යයි කියලා දැකලා බුදුරයන් වහන්සේ නිත්‍ය වශයෙන් ගත්තොත් තේරුමක් නැහැ. ඊළඟට මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රිය තුලින් ලැබෙනා වූ සියලුම ආනිසංස අනිත්‍යයි කියලා දකින්න. මෛත්‍රියෙන් ලැබෙන ආනිසංස 11ක් තියෙනවනේ. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුස්සෙන්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සීමුලා නොවි මැරෙනවා සුගතියේ. දැන් මේවා නිත්‍යද අනිත්‍යද? මෛත්‍රිය වඩලා කොච්චර ශරීරේ ප්‍රසන්න වුණත් ඒ ප්‍රසන්න වූ ශරීරය නිත්‍යද අනිත්‍යද? මෛත්‍රිය වඩලා කොච්චර නම් සිහිමුලා නොවි මැරුණත් ඊළඟ ජීවිතේ සිහිමුලාවට පත් වෙන්න පුළුවන් නේද? මෛත්‍රිය වඩලා කොච්චර සුගතියේ පුණාත් ආයිමත් දුගතියට වැටෙන්න පුළුවන් නේද? එහෙනම් මෛත්‍රිය වඩලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. Taman මෛත්‍රිය සකස් කරගෙන මෛත්‍රිය ධ්‍යාන සකස් කරගෙන අතීතේ මෛත්‍රී ධ්‍යාන වලින් එර්ධියෙන් ගිය හැටි දකින්න. ඒ එර්ධියෙන් ගියත් ආයිමත් අපි සතර අපායට වැටුණායි කියලා දකින්න. මෛත්‍රී ධ්‍යාන මෛත්‍රිය සකස් කරගෙන රූපී අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සක්විති රජවරු වෙලා ස්ත්‍රී රත්නය වෙලා හිටපු ඇති සංසාරේ නුවණින් දකින්න. දැකලා ඒසා රූමත් රූපයන් අනිත්‍ය වෙලා ගියා කියන කාරණේ. එහෙම දැක්කහම මෙතන මෛත්‍රී විදර්ශනා නුවණින් දැක්ක වෙනවා. ඉතින් බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න, දෙවනුව මෛත්‍රී විදර්ශනා නුවණින් දකින්න, තුන්වෙනුව රැක්කා වූ සීලය විදර්ශනා නුවණින් දකින්න. සීලය විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ සීලෙන් ලැබෙන ආනිසංස අනිත්‍යයි කියලා. මොනවද සීලෙන් ලැබෙන ආනිසංස? ජනප්‍රියභාවය යනවා, තමන් නොබියව සබහවන් ඉදිරියට යනවා, සීමුලා නොවි මැරෙනවා සුගතියේ. මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? කොච්චර ජනප්‍රියභාවයට පත් වුණත් ඒ ජනප්‍රියභාවයේ මොහොතෙන් අනිත්‍යභාවයට පත් වෙලා යන්න පුළුවන්. කොච්චර අපි සභාවන් ඉදිරියට නොබියව ගියත් එක වැරද්දක් වෙච්ච ගමන් අපිට බිය ඇති වෙන්න. එහෙනම් මේ සීලෙන් ලැබෙනා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද මෙන්න මේ අනිත්‍යභාවය දකිමින් ඉන්නවා. තේරෙනවද? සිල් සමාදන් වෙලා අතීතයේ සක්‍රියා වෙලා අපි ජනප්‍රිය භාවය අපේ කීර්තිය පතුරෝපු ඇති නුවණින් දකිනවා. සිල් ආරක්ෂා කරලා සක්විති රජ වෙලා අර ගම් 84000කට අපේ කීර්තිය පතුරෝපු ඇති දකිමින් ඉන්නවා. නමුත් ඒවා නිත්‍යද අනිත්‍යද? එන ඒ අනිත්‍ය බඳුරස ඒක සීලානුස්සතිය සීලය විදර්ශනා නුවණින් දැක්ක වෙනවා. එතනින් ගියාම ඊළඟට සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න. අපි සද්ධාව තුල ඉඳලා කොච්චරනම් සම්මා දිට්ඨියට පත් වෙලා අපි ඉන්නේ නැද්ද? නමුත් ඒ කොච්චර සම්මා දිට්ඨියට පත් වුණත් ඒ සම්මා දිට්ඨිය අර්ථයන් නිට්ටේ වුණාද අනිත්‍ය වුණාද? වෙනස් වෙලා ගියා. තේරෙනවද? ඒවා අබුද්ධෝත්පාද කාලාවට පස්සේ වෙනස් වෙලා ආයිමත් අපි මිත්‍යා දෘෂ්ටික භාවයට එහෙම වඩලා ඊට පස්සේ මරණානුස්සතියට නැත්තම් අසුබේට පිළිගුණට එන්නේ. තේරෙනවද? අසුබේට පිළිගුණට ඇවිල්ලා නිරේතුරුවම තමන්ගේ රූපය අරමුණු කරගෙන මේ රූපය අවසානයේ මහ පොළවට පස් වෙනවා කියන කාරණේ නුවණින් තමන්ගේ ආච්චි සිහිපත් කළා, තමන්ගේ සීයා සිහිපත් කළා, තමන්ගේ අම්මා තාත්තා සිහිපත් කරගෙන ඒ සීයා අම්මා තාත්තා මේ වෙලාවේ කොහෙද ඉන්නවා කියලා ඇහුවොත් ඔබ කොහෙද කියන්නේ? ඒගොල්ලන්ගේ රූපෙට මොකද වුනේ? පවුලේ සුසාන භූමියේ පසයි බවටයි පත් වුනේ. එහෙනම් අම්මා තාත්තා සිහිපත් කරගන්න, ආච්චි සීයා සිහිපත් කරගන්න, සිහිපත් කරගෙන ඒ මොහොතේම ඔබේ පවුලේ සුසාන භූමියේ පස මතු කරලා ගන්න ඒ අම්මා තාත්තා මගේ කරගෙන ජීවත් වූ රූපය මේ වෙලාවේ
අර පස කියන සතර මහා ධාතුවට එකතු වෙලයි. ඉතින් එතන එහෙම දකින්නේ. ඒ විදිහට තමයි මරණානුස්සතිය අසුභය පිළිකුල දකින්නේ. හරිද? තාමුණරි අහන්න තියනවද? මොකද්ද? මම දැන් අවුරුදු 4 5 තිස්සේ භාවනා කරලා ගියාට මට තාම අරමුණකට ඒ අරමුණට එන්නේ නැත්තේ මෑණියෝ ආරේෂ්ඨාංගික මාර්ගේ වැඩිලා නැහැ. තේරෙනවද? ආරේෂ්ඨාංගික මාර්ගේ වැඩිලා නැත්තම් කොච්චර භාවනා කළත් ඒක අරමුණකට එන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ආරේෂ්ඨාංගික මාර්ගය හඳුනගෙන තේරෙනවද? ආරේෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. තේරෙන්නේ? ආරේෂ්ඨාංගික මාර්ගය යන සම්මාදිට්ඨි අර්ථයන් හතක් තියෙනවා. ඒ අර්ථයන් හත හඳුනගන්න. තේරෙනවද? ඒ අර්ථයන් හත හඳුනගත්තට පස්සේ යා සීලය තුල පරිපූර්ණ වෙනවා. සීලය තුල පරිපූර්ණ වුණාට පස්සේ සම්මා වායාමෝ තුල පරිපූර්ණ වෙනවා. ඉන්පස්සේ සම්මා සතිය සම්මා සමාධියට එනවා. දැන් හිතේ භාවනාවක් වැඩෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? සම්මා සතිය සහ සම්මා සමාධිය දුර්වලයි. තේරෙනවද? ඒවා දුර්වල වුණේ ඇයි? ඉහළ තියෙන මාර්ගංගහත වැඩිීමේ දුර්වලතාවය තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඊතරදී භාවනාව වැඩෙන්නේ නැත්නම් භාවනාව ගැන කලබල වෙන්න යන්න එපා ඈ. එතෙන්ට දුවන්න එපා. ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගංගහත 6 මේ හත මේ මතු කරලා අරගෙන ඒ තුල ශක්තිමත් වෙන්න. ඒ තුල ශක්තිමත් වුණාම ඔය කියන ප්‍රශ්නේ ආවා. තේරෙනවද? ඒක ශක්තිමත් කරගන්න නැතුව කොච්චර අතනට හිත යොමු කළත් වැඩක් ඒක තේරුම් ගන්න ඕනේ ඈ. අතන ශක්තිමත් කරගන්න ඒක ශක්තිමත් කරගත්තොත් අර ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඔය ගැන ගැටෙන්න එපා. ඔය ගැටෙන හිත අනේ මට භාවනාවක් වෙන්නේ නැහැ කියලා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න එතරම් භාවනාවක් තියෙනවා. තේරෙනවද? දැන් ඔබ ඔය භාවනා වෙන්නේ නැහැ කියලා ගැටෙනවනේ නේද? ගැටීම අකුසලයක්. තේරෙනවද? ආයිමත් ඔබට හිතුනොත් මට අනේ භාවනාවක් වෙන්නේ නැහැ කියලා ඒ භාවනාවක් වෙන්නේ නැහැ කියන හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ ගන්න යන්න එපා ඈ. ඒ අනිත්‍යයි කියලා දකින මොහොතෙම ඔබ විදර්ශනාමය භාවනාවක් තුල ඉන්නවා. තේරෙනවද? ඒ නිසා කොහේ හරි වාඩි වෙලා කලබල වෙන්නේ නැතුව S2 පියාගෙන මේ ආශ්වාසයට හිත යොමු කළා. ඉහළට හුස්ම ගන්නකොට ඇතිවීම කියලා දකින්න, හුස්ම පල්ලෙහාට එනකොට නැතිවීම කියලා දකින්න. ඇති වෙනවා නැති වෙනවා දකිමින් විනාඩි 5ක් 10ක් ඉන්න. එතකොට හිත සමහරට සංසුන් වෙවි ඈ. හරිද දැන්? අර ආරේෂ්ඨාංගික මාර්ගය කියලා පොතක් තියෙනවා, මේ කාගෙන් හරි ඉල්ල ගන්න ඈ. දෙවන් සන්න. හරි පුතේ, අපි වඩිනවා.